එවැගේම තමයි අපි මේ G 4 කියන කොටසෙත් ඇතුළු කරමු. අපි ඒක C කියලා සටහන් කරමු. සටහන් කළා මේ විදියට කොපි කරනවා. දත්ත පල්ලෙහාටත් ඒ විදියටම අපි කොපි කරගන්නවා. ඊට පස්සේ මෙතන D කියලා සටහන් කරගන්නවා. ඊළඟට මේ විදියට පල්ලෙහාට කොපි කරගන්නවා. එතකොට අපි මම පැහැදිලි කරපු විදියට මේ කොටස ඔක්කොම අයිති වෙන්නේ පළවෙනි පිටුවට. මේ G එකේ සිට L 18 දක්වා. ඒ වගේම තමයි මේ G 19 සිට L 36 දක්වා හතරවෙනි පිටුව. අපි බලමු. ෆයිල් ක්ලික් කරලා page setup ගියෝ. අපිට print preview කියන එකේ පළවෙනි පිටුව A. අපිට next button එක ක්ලික් කරන්න පුළුවන් දෙවෙනි පිටුවට යන්න. B තුන්වෙනි පිටුව C සහ හතරවෙනි පිටුව D යනුවෙන් සටහන් වෙලා තියෙනවා. ඉතින් අපිට මේක close කියන button එක ක්ලික් කරලා close කරන්න පුළුවන්. ඒ වගේම තමයි file වල page setup කියන එක ක්ලික් කරපුවාම අපිට තියෙනවා paper size කියලා මෙතන combo box එකක්. මේ paper size කියන combo box එකෙන් අපිට පුළුවන් අපි මුද්‍රණය සඳහා යොදා ගන්න කඩදාසිය වර්ගය වෙනස් කරන්න. නැත්නම් මුද්‍රණය වෙන කඩදාසියේ වර්ගයට අනුකූලව මුද්‍රණය සකස් කරගන්න. උදාහරණයක් විදිහට අපි මුද්‍රණ යන්ත්‍රයට ඇතුල් කරන්නේ A4 size කඩදාසිය නම් අපිට මෙතන තෝරගන්න පුළුවන් A4 කියන option එක. අපි දන්නවා A4 කියන්නේ half sheets කියලා අපි හඳුන්වන කොළ වර්ගය. ඒ වගේම තමයි මේ first page කියන තැන සටහන් කරන්න පුළුවන් පළවෙනි page එකේ number එක. උදාහරණයක් විදිහට අපිට ඒ අපි සටහන් කරනවා